නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතිරූපේ වසේදේසේ අරිය චිත්ත කරෝසියා සම්මා පනිධි සම්පන්නෝ පුබ්බේ පුඤ්ඤ කතෝ නරෝ ධඤ්ඤං ධනං යසෝ කිත්තිං සුඛං චේතාදි වත්තති වාසනාවන්ත සදැහැති පින්නතුනි මේ හිමිදිරි උදෑසන ඔබේ සිතට උතුම් දහම් සිතුවිල්ලකින් ජීවිතය වාසනාවන්තව ආරම්භ කරන්නට මේ පුණ්‍යවන්ත මොහොතේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දහම් කරුණකට අපේ සිත යොමු කරමු. ඔබ දැන් මේ වෙනකොටත් උදෑසන රැකියාවට යන්න, ඔබේ සේවාස්ථානයට යන්නට, ඔබේ රෝද හතර මතට නගින්නට ඔබ සූදානම් වෙලා ඇති. එවිට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපි බස්රියෙන් යන්නේ, අපි බයිසිකලයෙන් යන්නේ ආදි වශයෙන් කෙනෙකුට හිතෙන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මේ සෑම සත්වයෙක්ම ජාති, ආගම්, කුලමල, දුප්පත් පොහොසත්, උගත් නූගත් කිසිදු භේදයකින් තොරව හැම සත්වයෙක්ම ගමන් කරන චක්‍ර හතරක් පිළිබඳව දේශනා කළා. ආන්නේ චක්‍ර හතර ඔබ යම් තාක් දුරට ශක්ති සම්පන්නව පවත්වනවා නම් ඔබේ ගමන ශාන්ත වූ නිර්වාණ සුවය කරා වෙනවා. ඒ වගේම ඔබේ එදිනෙදා සියලු කටයුතු සාර්ථකත්වයට ඒ උපකාර වෙනවා. පිනතුනි මේ චක්‍ර හතර නම් ඔබට හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපයක් ලැබිලා තියෙනවා. ඔබ හොඳ මනුෂ්‍යයෙක්. ඔබට කවුරුත් ඔබව නම් කරන්නේ මනුෂ්‍යයෙක් හැටියට. හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපයකින් යුක්ත ඔබ පෙර පින් ඇති කෙනෙක්. දැන් එතකොට චක්‍ර රෝද හතර අපිව අරගෙන යන මේ චක්‍ර හතර හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපය. හොඳ මනුෂ්‍යයෙක් කියන මේ වචනේ අපේ ජීවිතයට එකතු වෙන්නේ මේ චක්‍ර හතර සවිමත්ව හොඳට තිබුණොත් පමණයි. එහෙමනම් මනුෂ්‍ය ප්‍රතිරූපය කියන චක්‍රය ටයර් එක මා සතුයි. හොඳ මනුෂ්‍යයෙක් මම. ඒ වගේම පෙර පින් ඇති බව. හොඳ මනුෂ්‍යයෙක් වෙලා හොඳ දූ දරුවන් ලබලා හොඳ ගවි මහේෂාදී සම්පත් ඇතිව හොඳ මනුස්ස ජීවිතයක් ගත කරන මම පෙර පින් ඇති කෙනෙක්. මට හොඳට ඇස් දෙක පෙනෙනවා, කන් ඇහෙනවා, නහයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට ස්පර්ශ දැනෙනවා. අංග විකලත්වයෙන් තොර, මන්ද බුද්ධික භාවයෙන් තොර හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපයක් සහිත පෙර පින් ඇතිව උපතක් ලබලා තියෙනවා. එතකොට පින්වතුනි, ඔන්න අපි චක්‍ර හතරක් පිළිබඳව සාකච්ඡා කිරීමේදී චක්‍ර දෙකක් පිළිබඳව දැන් අපි සිහිපත් කළා. පෙර පින් ඇති බව. ඒ වගේම තමයි නිරායාසයෙන් අපි අවබෝධයෙන් පවත්වා ගත යුතු වාහනේ ඉදිරිපස ටයර් දෙක කියලා හිතමුකෝ අපි. මනුෂ්‍ය ප්‍රතිරූපයයි පෙරපිනයි. ඊළඟට පින්වතුනි, සත්පුරුෂ ආශ්‍රය. අපිට හොඳ කල්යාණ මිත්‍රයන් ඉන්නවද? දැන්
මම රාජකාරී කටයුතු වලට ගිහිල්ලා මම ඇසුරු නිසුරු කරන අය නිසා මගේ ජීවිතයට මගේ ගෘහ ජීවිතයට මගේ මේ ගත කරන පුණ්‍යකාමී වූ ජීවිතයට හානියක් නොවන ආශිර්වාදයක් වන ආදර්ශයක් වන මිත්‍රයින්ද මා සතුව සිටින්නේ. එහෙම පිරිසක් ඔබට සිටී නම් ඔබේ වාහනේ චක්‍රය මේ මනුෂ්‍ය ප්‍රතිරූපයත් පෙරපිනත් එවාගේම සත්පුරුෂ ආශ්‍රය නැමැති චක්‍රයත් සම්පූර්ණයි. එවාගේම පින්වතුනි ශ්‍රද්ධාව සිව්වන ටයර් එක චක්‍රය. දැන් මෙන්න මේ කියන චතු චක්‍රයන් මත පිහිටලා අපි ජීවන ගමනේ අපි දැන් බොහෝ දුර ඇවිල්ලා ඉන්නේ. එක් එක්කෙනා මේ ගමන් මගේ විවිධ තැන්වල තම තමන්ගේ වයස් සීමාව අනුව හිතන්න හොඳ මිනිස්සෙක් හැටියට පෙර පින් ඇති කෙනෙක් හැටියට හොඳ කල්යාණ මිත්‍ර පිරිසක් ඇති කෙනෙක් හැටියට එවැගේම හොඳ ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් හැටියට මම මේ මනුස්ස ජීවිතය නැමැති රතය මේ චක්‍ර මත කොතෙක් දුර පදවාගෙන ආවාද දැන් දනුදුමා මේ චක්‍ර මත මේ වාහනය පදවමින් සිටිනවා එහෙමනම් මම මගේ ජීවිතේ අත්‍යන්ත වූ ගුණසුවඳ වඩමින් දියුණු කරමින් හොඳ මිනිසෙක් හැටියට කටයුතු කරන්නට નિરાයාසයෙන්ම මම උත්සාහවත් වෙන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ චතුචක්‍රයන් මත ගමන් කරන සත්වයා නිරන්තරයෙන්ම ඒ ගමනේදී විවිධ දේවල් අපේ ජීවිතයට මුණ ගැහෙනවා. අපි සාමාන්‍ය කියනවා ජීවිතය හරියට ගලන ගඟක් වගේ කියලා. ගලන ගඟකි ජීවිතේ. ඒකේ දුක් කරදර කම්කටොළු හිරිහැර බාධක සමගම ජීවිතයට බොහෝ සැප සුවය යැයි අපි සම්මත කරගන්නා බොහෝ දේ අපේ ජීවිතයට එකතුව තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හොඳ මිනිසෙක් වීම නිසාම හොඳ මිනිසෙක් වීම නිසාම පස්පවෙන් දස අකුසලයෙන් මිදුණු පුණ්‍යවන්ත මිනිසෙක් වීම නිසාම පෙර පින් ඇතිව ඉපදීම නිසාම හොඳ කල්යාණ මිත්‍ර පිරිසක් ආශ්‍රය කිරීම නිසාම හොඳ ශ්‍රද්ධාවකින් යුක්ත නිසා බුද්ධ ආදී අටතැන් කෙරෙහි තෙරුවන් කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවකින් යුක්ත ඥානවන්ත කෙනා ශ්‍රතවත් භාවයෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයා ඥානවන්ත පුජ්‍යලයා දවස ආරම්භ කරන්නේ සැහැල්ලුවෙන් දවසේ මධ්‍යාහ්න වේලාවට එළඹෙන්නේ සැහැල්ලුවෙන් සවස නැවත නිවසට එන්නේ බොහොම සැහැල්ලුවෙන් ඒ අර චක්‍ර මත නිවරදිව මේ වාහනය පදවන හොඳ රියදුරකු ඔහු සතු නිසායි මේ හොඳ රියදුරා කවුද අපේ මනසයි මේ ලෝකේ අපිව නිවරදි මගටත් යහපත් මගටත් ආධ්‍යාත්මික සුවයටත් පත් කරන්නෙත් දුකට පීඩාවට පත් කරන්නෙත් මේ රියදුරා මේ වාහනේ වැරදි ලෙස අරගෙන ගියොත් මඟ සලකුණු හරියට නොදැනගෙන හිටියොත් ඒ වගේම ලැබපු මනුස්ස ජීවිතයේ උතුම් බව වටහා නොගත්තොත් ඒ මනුස්ස ජීවිතය දුගතියකට යන්නට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ගමනේදී මේ ශ්‍රේෂ්ඨ මිනිසත් බව නිසා පස්පවෙන් දස අකුසලයෙන් මිදුණු ජීවිතයක් නිසා ගමනේදී අපිට බොහෝ දේ ලැබෙනවා ධඤ්ඤං ධනං යසෝ කිප්තිං දාන්‍ය ධනය යසස කීර්ති ප්‍රශංසා මේවා අපේ ජීවිතයට ගලාගෙන එනවා ඒ හැම එකක්ම මධ්‍යස්ථ සිතකින් ඉවසීමේ උසස් බවක් අපිට තියෙන්නට ඕන එවිටයි පින්නතුනි මේ වාහනය නිවරදිව පදවාගෙන අපිට යන්නට පුළුවන්කම ලැබෙන්නේ මනුස්ස ජීවිතයක් ආරම්භ කරලා කම් ඕ පරිදි මරණ මංචකයේ දක්වාම
මේ ස්කන්ධ පංචකයේ නිවරදිව පවත්වන එක මේ ස්කන්ධ පංචකයේ නිවරදිව පවත්වා ගනිමින් කුසල් රැස්වන විදිහට නිවසේ gedara dora කටයුතු කරන විටයි ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික සුවය ඇතිවන්නේ. දැන් ඔබ හිතන්න ඔබ නිවසේ ඔබ හැමෝම ස්වාමියා ස්වාමි දියණිය දරුවන් අනිකුත් වැඩිහිටි ඥාති හිතයිෂින් මව්පියන් හැමෝම පිරිවරාගත් ඔබේ නිවසේ මේ වාහනේ පදවාගෙන යන ඔබ කොයි විදිහේ චර්යාවකින් යුක්තද කොයි විදිහේ අදහස් කොයි විදිහේ වචනද ඔබ භාවිතා කරන්නේ මොහොතකට අපේ නිවසේ හඬ සවන් දෙන්න බලන්න උදේ ඉඳලා පටන් ගන්න මේ හඬ හවස් වෙලාවට වෙනකම් අපි මොනවද කතා කරන්නේ අපේ මූයින් මොන වගේ වචනද ප්‍රකාශ කරන්නේ අපි මේ යන ගමනේදී මොනවද එකතු කරගන්නේ මේ අරගෙන යන වාහනයේට පින්වතුනි හම්බ වෙන හැම දෙයක්ම එකතු කරගත්තත් ඒ වාහනේ ගමන අඩාල වෙනවා බොහෝ කීර්ති ප්‍රශංසා ලැබීමත් බොහෝ ධන ධාන්‍ය ලැබීමත් නින්දා අපහාස ලැබීමත් මේ හැම දෙයක්ම යන ගමනේදී හම්බ වෙන හැම දෙයක්ම අපි වාහනයට එකතු කරනවා එතකොට බර වැඩි වෙලා යම් දවසක වාහනේ ටයර් හතරෙම හුලං යන්නට පුළුවන් එවිට ඔබේ ගමන අඩාලයි එවිට ඔබට යන්නට තියෙන ගමන් මාර්ගේ බාධක බොහොමයි එනිසා පින්නතුනි සැහැල්ලුවෙන් ඔබ ගත කරන මනුස්ස ජීවිතේ දැන් ඔබ ශ්‍රේෂ්ඨ තැනක රැඳී සිටින්නේ එනිසා බර මේ වාහනයට ඕනවට වඩා එකතු කරගන්නට හොඳ නැහැ ඔබේ නිවසේ සුවය නිවස නිවහනක් කරගෙන සැනසුණු තැනක් කරගෙන ඔබේ නිවහනේ සැනසෙල්ලෙන් සුවයෙන් සතුටින් සාමයෙන් සුවයෙන් ජීවත් වන්නට අදාළ වෙන විදිහට ඔබට කටයුතු කරන්නට පුළුවන් නම් ඔබ සැහැල්ලුවෙන් සිටින කෙනෙක් එහෙම කෙනෙක් හරියට නිවරදි මඟ සලකුණු දැනගෙන වාහනය අවශ්‍ය තැනට පදවාගෙන යනවා වගේ එයා පින්නතුනි ජීවිතේ ඒ ඒ කාලවලට තම තමන්ට නියමිත වෙච්ච කටයුතු වල නිවරදිව යෙදෙනවා හොඳ ඩ්‍රයිවර් කෙනෙක් එහෙමයි යන්නට ඕන මඟ සලකුණු හරියට දන්නවා ඒ වගේම හැරවිය යුතු තැන් ඒ වගේම සතර මන් සන්ධි මේ හැම එකක් පිළිබඳවම හොඳ අවබෝධයක් තියෙනවා ඒ වගේ පින්වතුනි දැන් හිතන්න ඔබේ පවුලේ දූ දරුවෝ ඉගෙන ගන්න අය ඒ අය තමන්ට නියමිත වූ රාජකාරිය තුළ ගමන් මාර්ගය තුළ ඊට අදාළ කටයුතු වල යෙදෙන්නට ඕන තමන්ට නියම වෙච්ච කාර්යයන් මැනවින් ඉෂ්ට කරන්නට ඕන කෙනෙකුට තවත් ඇඟිල්ල දිගු කරන්නට දෙයක් නොතිබෙන්නට ඕන දරුවන් තමන්ගේ පොත් මේසේ දිහා බලන්න ඒ වගේම ඔබේ පාසල් දිවියේ ඔබට අදාළ දෙයක්ද ඔබ කරන්න කියලා බලන්න ස්වාමීක් ඔබට අදාළ දෙයක්ද කරන්න කියලා බලන්න ස්වාමි දියණිය ඔබට අදාළ දෙයක්ද කරන්න කියලා බලන්න එයින් බැහැර දෙයක් ඔබ සිද්ධ කරනවා නම් ඔබේ වාහනයට අනවශ්‍ය බරක් එකතු කරගත්තා වෙනවා එවිට ඔබට කියන්න පුළුවන් මට ලොකු බරක් දැනෙනවා ප්‍රශ්න ගැටළු මැද මම ජීවත් වෙන්නේ මගේ හිතට සැහැල්ලුවක් නැහැ ඊට හේතුව පින්වතුනි ඔබේ භූමිකාවට අදාළ නොවන බොහෝ දේ ඔබ ඔබේ වාහනයට එකතු කර ගැනීමයි එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ බොහෝම සරලව අදාළ ඔබ ගත කරන තැනට අනුව ඔබ යන මාර්ගයට අනුව ඊට පැමිණෙන ඊට අදාළ සියලු කටයුතු නිවැරදිව ඉෂ්ට කරන්න ස්වාමියෙක් ස්වාමියාට අදාළ කටයුතු ස්වාමි දියණිය ස්වාමි දියණියට අදාළ කටයුතු ඉගෙන ගන්න දරුවන් ඊට අදාළ කටයුතු ඒ සඳහා අවශ්‍ය කරන කාලවකවානුන් හොඳින් වෙනස්ව හඳුනාගෙන කටයුතු කරන්නට ඕන එවිට පින්වතුනි ගෙදර බොහොම ලස්සන තැනක් බවට පත් වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනයට අනුව යම් කෙනෙක් මේ මනා චතුචක්‍රයන් මත නැගලා තමන්ගේ ගමන නිවරදිව යනවා නම් ඒ නිවස ඒ පරිසරය අතිශයින්ම සැහැල්ලුවටපත් වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ
මේ චක්ක කියන සූත්‍රය අංගුත්තර නිකායි චතුක්ක නිපාතේ සඳහන් හැමෝගේම ජීවිතේ අපිත් ගමන් කරන මේ ගමන් මගේ අපිට නියම වෙච්ච කාර්යභාරය තුල අපේ ජීවි මඟ ගමන් කරන්නේ නම් බොහොම ලස්සන ජීවිතයක් ගොඩනගාගෙන සැනසෙල්ලෙන් යුක්තව සහනයෙන් යුක්තව සතුටින් සාමයෙන් යුක්තව මේ ජීවිතේ ගෙවලා භව ගමන නිම කරන්නට පුළුවන්කම ලැබෙනවා යම් කෙනෙක් මනා චතු චක්‍රයන් මත නැගලා මනුෂ්‍ය ජීවිතයේ ඒ ඒ කාලවලට අදාළ තම තමන්ගේ භූමිකාවට අදාළ කටයුතු වල නිවරදිව යෙදෙනකොට අර සංස්කෘත පඬිවරයෙක් පැහැදිලි කරනවා කෘතස්ස්‍ය කරණං නාස්ති මෘතස්ස්‍ය මරණං නහි පිෂ්ඨස්ස්‍ය පේෂණං නාස්ති ද්විතීයේ ත්‍රිතයං නහි කරන වැඩේ හරියටම කරන්න ඉගෙන ගන්න දරුවෙක් තමන්ට නියමිත අභ්‍යාසය හරියටම කරන්න පාසලේ ගුරුවරයාට ඒ වගේම මව්පියන්ට ඔබට දුන්න අවවාදයේ මත නිවරදිවම පිහිටන්න එවිට ඔබේ කටයුත්ත මනවින් යුතු කලාව වෙනවා තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න දෙයක් නැති වුණා ඒ කාර්යය නිවරදිව ඔබ ඉෂ්ට කරන විට ඔබ ඔබේ නිවස පිරිසිදු කරන්නේ නම් ඒ නිවස පිරිසිදු කිරීම හරියටම කරන්න කරපු වැඩේ කරන්න දෙයක් ඉතිරි කරන්නට එපා ඒක නිවරදිවම ඉෂ්ට කරන්න ඔබට පැවරිලා තිබෙන රාජකාරි බලන්න ඔබේ නිවසේ හැමෝටම නියම වෙච්ච කටයුතු මේ හිමිදිරි උදෑසනම තම තමන් හැමෝම නිවරදිව ඉෂ්ට කරන්න ගත්තොත් කොයිතරම්නම් පුණ්‍යවන්ත වූ සුන්දරවත් වූ නිවහනක් වෙනවද ඔබේ නිවස අවදි විය යුතු වේලාවට අවදි වෙලා තමන්ට නියම වෙච්ච කටයුතු තුළ නිවරදිව යෙදෙනකොට කල යුත්ත තව කෙනෙකුට ඉතිරි නොකර නිවරදිවම ඉෂ්ට කරන විට වචනේ පවා ඔබේ සුසුමේ පවා මේ උතුම් ලක්ෂණයේ පිහිටන්නට ඕන එහෙමනම් පින්වතුනි හරියට මැරුණු කෙනෙකුගේ නැවත මරන්න දෙයක් නැතුව වගේ ඔබේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරන්නට ඒ දැඩි උපකාරයක් වෙනවා ඒ නිසා මේ ප්‍රසන්න මේ සතුට දනවන මේ පුණ්‍යවන්ත මොහොතේ සිතෙහි අත්‍යන්ත වූ ගුණ සුවඳ ඇතිව සිත නිදහස්ව පවතින මේ උදෑසන ඔය ඇතු හැමෝම හිතට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න අද දවස මම නිවරදිව ගත කරනවා අද දවස මම සහනයෙන් සතුටින් ගත කරනවා මා ගමන් කරන මාර්ගයේ කුමක් වුවද උවදුරු වලින් මිදිලා නිදහස්ව සැනසෙල්ලෙන් දැන් මේ ආරම්භ කරන ගමන නැවත නිවසට පැමිණෙන තුරු සිතේ සතුට සිතේ සැනසෙල්ල සිතේ සහනය નિરાයාසීම පවත්වන්න උත්සාහ කරනවා ඊට බාධා කරන කිසිදු දෙයක් ඔබේ වාහනයට ඔබ එකතු කරන්නට එපා ඒ ඔබට බරක් වෙනවා කාලෙකදී ඔබ කියාවේ දැන් මට හරි ගැටලු ප්‍රශ්න මගේ හිතට ගැටලු ප්‍රශ්න වැඩි නිසාම මගේ කටයුතු බොහෝ අඩාලයි මට තිබුණු සැහැල්ලුව නැහැ ඒ හැම එකකටම හේතුව පින්නතුනි ඔබ ජීවිතේ ජීවිතය නැමැති මේ වාහනය මේ චක්‍ර හතර මත ගමන් කරන විට අනවශ්‍ය දේවල් බොහෝ එකතු කරගෙන ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය නැමැති චක්‍රය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ශ්‍රද්ධාව නැමැති චක්‍රය නැතිනම් ටයරය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න සත්පුරුෂ ලීලාවෙන් අසත්පුරුෂයන් ඇසුරු කරන්නේ නම් ඔබේ දිවි මඟ අඳුරට ඒ උපකාර වෙනවා අඳුරට ඒ අඳුරු කරන්නට ඒ ශක්තියක් වෙනවා ඒ නිසා ඔබේ වාහනේ ටයර් හතර පිළිබඳ මනවින් දැනගෙන සිත නැමැති රියදුරාට નિરાයාසීම උපදෙස් දෙන්න નિરાයාසීම කියලා දෙන්න අවශ්‍ය දේ තුලම සිත මෙහෙවලා අවශ්‍ය දේ තුලම සිත පවත්වාගෙන කල යුතුය කටයුතු මනවින් නිම කරලා කල යුතුය වත පිළිවත කල යුතුය තමන්ගේ යුතුයකම් සියල්ල මනවින් හඳුනාගෙන තමන්ගේ භූමිකාව හඳුනාගෙන පාසලට යන දරුවා පාසල් භූමිකාව හඳුනාගෙන පාසලේ ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයාට අදාළ භූමිකාව මනවින් හඳුනාගෙන කටයුතු කරන්නේ නම් පින්නතුනි අද සමාජයේ අපිට බොහෝ ඇහෙන බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු નિરાයාසයෙන්ම ලැබෙනවා වෙන කාගේවත් දිහා නෙවෙයි ඔබ දිහාම ඔබ බලන්න ඔබේ මනස දිහාම ඔබ බලන්න
ඔබ නිවැරදිව ඔබේ වාහනය නිවැරදි තැනට රැගෙන යනවද කියලා. ඒ නිසා යම් කෙනෙක් මෙලෙසින් නිවැරදි වෙනවා නම් එයා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ අප හැම දෙනාගේ මේ කායන අරමුණ නිර්වාණගාමී මාර්ගයට සැනසෙන මගට නිර්වාණ අවබෝධයටම ඒ මාර්ගයක් කරගන්නට පුළුවන් බව. ඒ නිසා ඔබ හැම දෙනාම මේ ලැබෝතුම් මනුස්ස ජීවිතය නැමැති රතය මනුස්ස ජීවිතය නැමැති මහා වටිනා උතුම් ජීවිතය නිවරදිව මෙහෙවලා නිවරදිව පදවලා නිවරදි තැනට ජීවිතේ මෙහෙවලා සසර දුක්ගිනිත් නිවාගෙන මේ ලැබපු මනුස්ස ජීවිතේ කරන කියන කටයුතු සාර්ථකත්වයට පත් කරගෙන ගෘහ ජීවිතත් වාසනාවන්ත කරගෙන සැනසෙන ජීවිතයක් ගෙවන්නට සැනසිලිදායි ජීවිතයක් ගෙවන්නට ඔබට හිමිදී උදෑසන භාග්‍යවතුන් වහන්සේගේ මේ චක්ක කියන සූත්‍ර දේශනාව තුළ චතු චක්‍රයන් මත පිහිටා ගෙවන මේ උතුම් ජීවිතේ සාර්ථකත්වයේ කරා නිර්වාණ භූමිය කරා ෂේම භූමිය කරා ගමන් කරන්නට නොවිඳූ සැපය කරා අවේදිත සුවය කරා සිත මෙහෙවමින් නිර්වාණ අවබෝධයට ඔබට මේ කුසලය ආශිර්වාදයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරනවා. තෙරුවන් සරණයි.